දැන්ඉතින් ප්‍රධාන දේශනයට යන්නට කලින් එතුමන් එක්ක කතා කරන විට එතුමා කියපු පුංචි කතාවක් අපේ පොඩි හාමුදුරුවෝ ඉස්සරහා කියන්න කැමතියි. මහත්මයෝ මම පිරිවෙනේ උගන්වනකොට පොඩි හාමුදුරුවන්ට එක දක්ෂ පොඩි හාමුදුරු නමක් හිටියා. එක දිගටම උන්වහන්සේ පිරියෙන් එන්න අධිමදි කරනවා. එතුම් දවසක්ම බැලුවා උන්වහන්සේ පිරියෙන් එන්නේ කැමැත්තකින් නෙමෙයි. හැබැයි හරි දක්ෂ හාමුදුරුවක්. මට මේක හරි ප්‍රහේලිකාවක් වුණා. එයි මෙච්චර දක්ෂෙක් මේ විදිහට පිරිවෙන් එන්න අධිමදි කරන්නේ. මම මේ පොඩි හාමුදුරුවෝ ළඟට ගෙන්නගෙන කතා කරලා ඇහුවා. ඇයි ඔබ වහන්සේ පිරිවෙන් එන්න අකමැති? පොඩි හාමුදුරුවෝ දීලා තියෙන උත්තරේ තමයි, සර් මට පුට්ටික නැහැ. මට පුට්ටික නැහැ. මට පුට්ටික ගන්න විදියක් නැහැ. අපි සර්ගේ නැතගේ ඉක්මනින්ම කඳුලක් ලංගුණා. සර් පොඩි හාමුදුරන්ට කිව්වා, හරි හාමුදුරුවෝ වහන්සේ එන්න පිළිබැලිට. හැබැයි මොකක්වත් වෙන කිව්වේ නැහැ සර්. ඊට පස්සේ සර් ඒ පන්ති කටයුතු අවසන් කරපු සැනින්ම ගිහිල්ලා ස්ථානාධිපතිතුමනි, සභාපතිතුමනි අවශ්‍ය පොට්ටික ඔක්කෝම ගත්තා. අරගෙන ඊළඟ දවසේ පොඩි හාමුදුරන්ට පන්නේදී යවලා පිරිවෙලට එන්න කියලා, මෙන්න පොට්ටික දැන් පිරිවෙලට එන්න. හැමදාම ඇවිල්ලා ඉගෙන ගන්න කිව්වහම අර පොට්ටික තුරුළු කරගත්ත පොඩි හාමුදුරුවෝ ඇස් දෙකින් කඳුළු ගලාගෙන කලාගෙන ගියා. වන්දනේ කෙනෙක් කියනකොට මට කඳුළක් සමීප වුණා. ඒ තුලම අපේ ප්‍රවීණ දේශකයාණන් මේ පණිවිඩය තුල මට කියන්නට උත්සාහ කළේ, මේ දේ මේ මානය බොහෝ දෙනෙක් නොබලපු මානයක්. අද මේ තරුණ විහාරාධිපති හාමුදුරුවෝ දැකපු දෙය සැබවින්ම මේ රටේ තිය යුත්තක්. දැන් එහෙනම් අපි ලංගමු. දොරමඩලාව තුල එතුමාගේ බොහොම සාරවත් අදහස් දැන් ඔබ රූපතිරේ දක්නට ඇති. සිංහලින් නෙගටිව්. ඔබ හරි දේ කරනවා දැයි බලන්න. මං මුලා කුසේ නොඇඳින්න. ඇයි මේ තරම් වටිනා මහා භාග්‍යමත් දහමක් තිබෙන රටේ ඒ දහමට අනුව අපේ ජීවිතය හැඩපත් ගස්වා ගන්නට පෙරයි. ලෝකී උතුම් රට අපි රැකගමු. ඒ වෙනුවෙන් මේ මහා චිත්ත ශක්තිය වැඩි කරගෙන එදා ප්‍රතාපවත් රජකල සිටි රජවරුන්සේ මේ රට ගොඩනගින සිංහලයේ නෙගටිව් කියන විරෝධාර පණිවිඩය සිංහාව ලෝකෙනේ ලබා දුන්නු ඒ ව්‍යත් කතිවරයාණන් ව්‍යත් දේශකයාණන් මේ සභාවේ දේශනය එකතු කරන්න වෙලාවයි. මගේ ගෞරවනීය ආරාධනය ප්‍රවීණ ලේඛක පර්යේෂක කැලණිය විශ්වවිද්‍යාලයේ කථික ආචාර්ය මාලිගාකන්ද විද්‍යෝදය පිළිවෙත් ආචාර්ය රූපවාහිනී ගුවන්විදුලි දේශක ගයාන් චානුක විදාන පතිරණ මෙතුමන්ට. අද මම අපේ මේ ස්වාමීන් වහන්සේගේ ආරාධනාව බැහැයි කියන්න බැරි නිසා පිළිගත්තේ. ස්වාමීන් වහන්සේ අද මාලිගාකන්ද අපේ විද්‍යෝදය පිළිවෙනේ විභාග පවත්වන දවසක්. අද මගේ ප්‍රශ්න පත්‍ර තියෙන්නේ චතුර්ථ වර්ගයේ පංචමයේ ප්‍රාරම්භ මධ්‍ය අවසාන එක දෙක පන්ති වලට. අද මගේ පේපරයක් තියෙන්නේ ඉතිහාසය. ඊයේ සිංහල සාහිත්‍ය ඉතිහාසය තිබුණා. දැන් හෙටත් ප්‍රශ්න පත්‍රයක් තියෙනවා පඬිතුප්‍රාධිකරණ විෂයයේ ඓතිහාසික සංස්කෘතික පසුබිම. ඉතින් මම දැන් නෑ. දැන් ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් තිබ්බොත් අහන්න කෙනෙකුත් නෑ. මම මෙහෙ. ඉතින් මම නිවාඩුවක් දාලා හරි ආවේ. මට හැමදාම ඔබ වහන්සේ වගේ සංඝයා වහන්සේලා 250 අපේ පිරිවෙන ඉගෙන ගන්න. 1873 අවුරුද්දේ අපේ පිරිවෙන පටන් ගත්තේ හික්කඩුවේ සුමංගල නායකහම. මම හිතේ ලංකාවේ පිරිවෙන් තියෙනවා නම් ඒ පිරිවෙන් වලින් 80%ක්ම විද්‍යෝදයේ පිරිවෙනේ සාකා ප්‍රසාකාසාරණ. මට ඔබ වහන්සේ වගේ හාමුදුරුවෝ හැමදාම හම්බ වෙනවා. මට දැන් මතකයි මේ මහත්තයා මම එනකොට යමක් කීටි හිටියා. මොකක් හරි අර පොඩි මහා සම්බන්ධ කතාවක්. ස්වාමීන් වහන්ස මම දවසද්දා පිරිවෙනට යනකොට එක ශිෂ්‍ය හාමුදුරු කෙනෙක් පිරිවෙනේ නෑ පන්ති. මම
Mata ukur sih sih yang mulu hantar sama mata kaya. Nama-nama mata kaya, namun rupa yang andro galak pulu apa? Si mangeh wah awal hamdro kok kira lah. Ada dulu. Cuma saya ini awinnya, maku ayah awinnya itu. Potti kagak ada di akhirnya tuh, ini madde pan tihi ti. Tika kloko sih sih. Tapi saya mangkir wah hari. Madde panti potri stek mata genal lah begitu. Ini pasnya genal lah dulu na. Mama goda dia pot sapu, ratna pot sapu, samaya wadana pot sapu, gila ya poti keketu kara gatta. Duku malu deka kata. Lian pot tikat mang gatta. Tam pensal tikat gatta. Apa gina? Mama pustaka ala tegiya, mang kiwa ahwal swami nuansi itu deng indah dia. Pasu nuansi awa. Mang kwa menna poti ke swami nuansi hiti indah panti itu. Oka kata wa tiyan datte pa, pehenna giniyan datte pa. Neta wata kata hadala. Ika tuma pesam sudah ya. Insa wa kata pehenna nipa, unnu ke giniyan na, unna hiti indah panti itu. Echa ra. Karan doona de kala. Deng obo ansa lete pahasu kama labi lati. Poti ka labi lati ro. Iti deng kiya wala ija nada. Mamme ka kiya ni kerim swami nuhansa lato. Honda taha gata. Swami nuhansa. Mage me kes pahila tik bata mage vayasa thama hata lis deka. Hari? Asuwa sa penu mati buna ta swami. Mage manyo teka gipa ma samharakala nada na yana mahatya teka dawe. Yoga tama hati. Mama pirivena kigana gatta kenek neme. Samahar wahana mama siuru eri ada kira mahana. Nah, mana sih urusan ini? Nah, mana mahalnya lah itu? Bagi gama mata, dewa. Apa yang ini tiada ruhunya le? Bagi pilihan petang kat ter ruhunya ham. Dharma pala tu mah itu apa pilihan istirahat apa? Mahabul. Ini sah ruhunya sanggah taiti aktiin wasasane gana. Hema bela mas wasasane araksa kene ruhunya sanggah. Rando beda malangkar hamro, tetapi demi panjamoli di sandro, mohon tuat tegunan anda hamro, dodan dia pier, tetapi di sandro, bulat gemedap malangkar, rumun di sandro, bunuh ada, aduh, dah saat temangnya hua, vali sing hari cahat tu mada, etra maman ini madu luar sobi dah hamro, pas, ekalamik kahan, hari cahat di piti mulai ayat kare, onna denu. Itu kata, Swami Nanda sapa hingga keval apa itu dulu ikan agan. Apa yang naik hamru orang itu produk manusia ni, bodi hamru binas lelno nam binas lelno pradhan itu handphone. Awasnya mana, mana visi dia lagi hilang kat phone ni kat itu. Mata deng handphone tu nak tu, ikat pat game, game ni tu game ni, ni terus tu. Mata ni kan nombor mata kat, dan hingga kaitan ke tamang ke bisaya rena ni toko mata kat. Swami Nanda mama kolamba asal ke bidyali guna kat. Jiwa bidyaan se, O level kala di pahai jadi tu nak tiba. Itu pasal mama usah sekali, mage pahule oku mau baik diberu ni sah. Hatar bari ke mage nyati, oku mau dostar. Mutta di dalam opo mau baik dulu ni, sah. Pertama orang na mawat dokter kerakkan. Kon dokter nuri antam beru. Mahamaruk petpeti nanti. Paling kata na kahandro man sih dekai es dekai. Itu sendiri anu ati kali. Usah sepeda. Anu nama kalat tiba sih itu tu es mah terakha. Dan tawe kasare usah sepeda keram. Hari itu kalau hari nanti ni berapa? Swami Nanda mama masa tu neng, mata-mata kerja rasa ini kerja prasapat terus mama utara liat naga mantap mama kalpana kali ini wibahagi tiwarai kita. Ida mama hawa sama mama gea wibahagi komisaris departemen Malaysia di tibu nisar. Mama gea lah komisaris tu mama hambo. Hambo bela bela admission ni kepiti pasal tienn mama kerana pulu mama weda tiga. Mang ekem weda hatarak thorga. Buddha agama, Bauda Sanskritiya, Citra, Sinhala. Oya hatar tolak. Masa tu neng wibahagi lupa. Oya mana
මට අසෝක විද්‍යාලයේ 2000 අවුරුද්දේ මම මුල්ම පොත ලිව්වා 80 මහා ශාසක කියලා. මම 80 මහා ශාසකක පොතක් ලිව්වා ඉස්කෝලේදී මම බණ කියනවා. මම 12 පන්ති ඉඳගෙන බණ කියනවා. කාටද පොඩි පන්තිවල ළමයි. මම ශිෂ්‍ය නායකයෙක්. ශිෂ්‍ය නායකව ගුරු රැස්වීම වෙලේ ගුරුවරුන්ගේ ස්ටාෆ් මීටින් එක තියෙන වෙලේ සද්ද දාලා කෑ ගහලා දඬුවම් දීලා කියන දන ගාස්තවල මහා සෙල්ලම් කරනවා. මම මොකද කරන්නේ පන්ති වලට ගිහිල්ලා ජාතක කතා කියනවා. රහතන් වහන්සේලාගේ චරිත කතා කියනවා. පොඩි ළමයි වහන්න හරියටයි පොඩිත් නෑ 9 වසර ළමයි. මුන් යක්ක වගේ. ඒත් මගේ කතා අහගෙන. ඊට පස්සේ මම 10 වසර ළමයින්ට කිව්වා 11 වසර ළමයින්ට. දවසකට විදුහල්පතිතුමා ඇවිල්ලා තියෙනවා මේ පන්ති එක පැත්තක් කෑ ගහන්නේ. ළමයින් ටික පැනලා ගිහින් බලන්න. බලනකොට ඔක්කොම ළමයි භාවනා කරනවා. පන්ති 6ක් එකට භාවනා කරනවා. අපේ අශෝක විද්‍යාලයේ තමයි අපි ධර්මදූත මැදිස්ථානයක් කළා. ওই කාලේ ළමයි දෙන්නේ මහාන වුණා. අන්තිමට මට චෝදනාව මම ළමයි මහාන කරවනවා. මට මතක විදිහට ඒ කාලේ මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් වජිරාරාමේ තාමි. ඒ කාලේ මම මහාන ප්‍රසිද්ධාන්තේ. මට මේ කියන්න ඕනේ ධර්මදූත සේවා ඉස්කෝලේ යන කාලේ අපි කළා. ওই කාලේ මම පොතක් ලියුවා. අශෝක මහසාරකර කලින් කිව්වා. පොත ලියන්න කලින් මම රහතන් වහන්සේලගේ රූපය ඇද්දා. රූප ඇඳලා රූප 80ක් එකට එකතු කළා ස්වාමීන් වහන්සේ වජිරාරාමයට ගියපු වෙලේ මම සෝමහාමුදුරන්ට පෙන්නුවා ස්වාමීන් වහන්සේ මේ රූප හොඳද බොහොම ලස්සනයි පුතා අපි මේක පොතක් විදිහට අච්චු ගැහුවා නම් හොඳයි කිව්වා ඊට පස්සේ තමයි මට අදහස ආවේ මම උසස් පෙළ කරන කාලේ මම පොත ගැහුවා ඒ උත්සවයට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ හාමුදුරු සියලු දෙනා වහන්සේ වැටියා මලිහි පඤ්ඤාසේන නායක හාමුදුරුවෝ අකුරටි අමරවංශ නායක හාමුදුරුවෝ පරවාහැර පඤ්ඤානන්ද හාමුදුරුවෝ ප්‍රධානගර පන්සලේ හිටිය ඉන්න දේවෙනකොට ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ නැති නිසා උන්වහන්සේ වැඩියේ නැහැ. මගේ මුල්ම ගුරුවරයා ආනන්ද මෛත්‍රී. උන්වහන්සේ නිසා තමයි අපි හැදුනේ. ස්වාමීන් වහන්සේ ආනන්ද මෛත්‍රී හඳුනගෙන බණක් මම ඇහුවා. උන්වහන්සේ දැක්කම මම ඉගෙන ගන්න කාලේ නිදාගත්තේ පැය දෙකයි කිව්වා. ඔබ වහන්සේලා දන්නවද ගිහි ළමෙක් වෙච්ච මම පැය දෙකයි නිදාගත්තේ. උදේ 4ට නිදාගෙන උදේ 6ට නැගිටිනවා. ත්‍රිපිටකේ තුන් වතාවක් ඇඟිල්ල තියාගෙන මම කීවා බුද්ධ ජයන්ති. ඉස්කෝලෙන් අස්සනකොට තුන් පිටක මම තුන් වතාවක් කිව්වලු. සද්ධම්ම රත්නාවලිය, පූජාවලිය, සද්ධර්ම අලංකාරය, රසවාහිනී ඔක්කොම පොත් කියේකෝ. විසුද්ධි මාර්ගේ සමහරව අහන තේරෙනවද කියලා. සිංහලෙන් ඉදී. මහාචාර්ය වුණත් ඔක තේරෙන්නේ නැහැ පින නැත්තා. පින තියෙනවනම් අවුරුදු 7 වුණත් ඔක තේරෙනවා. හැම පොතක්ම එකතු කරලා තියෙනවා මට ගෙනියන්න මේ අනාගතයේ අපිරිත පුදුක ස්වාමීන් වහන්සේ අනිත් අයට දෙන්න ඕනේ මම තායිලන්තෙන් ත්‍රිපිටකය ගෙන්නුවා බුරුම ත්‍රිපිටකය තියෙනවා කාම්බෝජ ත්‍රිපිටකය තියෙනවා පාලි ත්‍රිපිටකය තියෙනවා ලංකාවේ හින්දි ත්‍රිපිටකය තියෙනවා දැන් PTS පොත් ඉංග්‍රීසි ත්‍රිපිටකය එකතු කරනවා මේ දවස්වල 105ක් වෙන නිසා ටිකක් ගන්න අමාරුයි ටික ටික එකතු කරනවා ජාතක පොත 60000 මගේ පඩියවත් නැති දිවෙන්නේ විශ්වවිද්‍යාල උගන්වන්නට පැත්තකින් තියලා මම පස්සේ පිරිවෙලට ආවා. මම මේ පිටියෙන් කියන්නේ උන්වහන්සේට ආදර්ශයක්. ඉතින් ඉගෙන ගන්න කාලේ පැය දෙකයි නිදාගත්තේ වැඩ කළා. උදේ 6ට ඉස්කෝලේ යනවා නැගිටලා භාවනා පන්තිය පටන් ගන්නවා 7:30 වෙනකම් භාවනා උගන්වනවා. ළමයි හුඟක් දුන්නා. මං ඒ ලෙවල් කළා මාස 3න් පාඩම් කරා. උසස් පෙළ අරමං කිව්වා කලාව විසය. ප්‍රතිඵලාව A3යි B1යි. රෑන්ක් එක ආවේ 17ට. අපේ පොලිස් ස්ථානාධිපතිතුමත් ඉන්නවනේ. එහෙම නේද මහත්තයා. මට ටිකක් ඈත වෙනවා අඩු. කන්නාඩි දාන්න නැත්තම්. මගේ දැන් ඇස් වෙනවත් අඩු. ගැටලුවක් නැහැ. මම මේ වෙනකොට බණ පොත් 82ක් ලියලා තියෙනවා. චිත්‍රය අඳින්නෙත් මමමයි ස්ථානාධිපතිතුමා. හැම තැනම යන්නේ පයි. පිරිවෙනට යන්නෙත් පයි, එන්නෙත් පයි. කිලෝමීටර් 5ක් තියෙනවා. සමහරු කියනවා අපි ඉන්නේ දුෂ්කර මම ඉන්නේ පොළඹ
සියලු සැප තියෙනවා. දවසකට මට දායකෙක් වාහනයක් කරන් දෙන්න. මං කොහෙන්ද බොලාද ඇවිල්ලා දෙක එලවන්නේ? නෑ මහත්තයා ඩ්‍රයිවර් කෙනෙක් ගන්නට. මං ඌට පඩි ගන්න කවුද? නෑ අපි එක කරන්න. මං කො වාහනේ කැඩුණොත් හදන්නේ කවුද? හරි වාහනේ හැප්පුණොත් රිපෙයාර් කරන්න කවුද? මං ඊට වඩා ලේසි වුණොත් ට්‍රිවිල් එකක් අරගෙන ඉලන්නේ. ආ ජීවිතේට වාහන ගන්න. මං කො ඒසල්ලිත් යදෝ පල්ල පොත් ගන්න. ලක්ෂ ගානක් සමහර ස්මාර්ට් ෆෝන් තියාගෙන හොඳට වඩා ස්මාර්ට් ෆෝන් එක ස්මාර්ට් වෙන්න ඕනේ අපිනේ ෆෝන් එක ස්මාර්ට් ඔක්කොම දවසක් අපේ ඇල්බෝ මුල්ලේ පඬිතුමාන්ව කියනවා දේශනාවක් කරනකොට බල මැරුණ හැයින් පස්සේ ෆෝන් එකත් පෙට්ටියටම දාලා පුච්චපල්ලා කියලා ඇයි බැරි වෙලාවක් ඕකේ තියෙනවා මරණය පස්සේ දැක්කොත් ඉන්නේ උන් මරණ අපෝ ඊට පස්සේ මේක අහන්න එපා ඉදියන්ට පැවිද්දන්ට කිව්වේ දේශනාවක් දුන්නද හරි වුණා සත්‍යවත් මට මේ කියන්න ඕනේ පාපේ ගරහන නමුත් පොඩි කාලේ නම් අපට ඒ ආදර්ශය ලැබෙන්න ඕන ස්වාමීන් වහන්සේ අසූචි ඉමින්න ඕනේ නැහැ දැන් අර මම නිතර කියනවා දැන් බල්ලෙක් බෙට්ටක් දැම්මම දායක සභාව රැස් කරන්න ඕනේ බෙට්ට අස්කරන හැටි හදන්න. ඒක අස්කරන එකයි තියෙන්නේ. බෙට්ට ගඳද සුවඳද බලන්න ආයි රැස්ින් තියන්න ඕනේ ඒක ගඳයි. සමහරක් අය මේ රැස්ින් තියලා කියනවා දැන් ඔන්ලයින් පන්ති කලාප අහු කියලා. දැන් හරිනේ ඔන්ලයින් වල ලිපියක් පෙන්නලා තියෙනවා. සමහර පෙන්නලා ගිහලා. උඹ කාම සිවුරුත් ගන්නවා. ඔන්ලයින් වල ලිපියක් දැන් මෙතර අපිට අඩුව තිබුණේ පොඩි හරි ඔන්ලයින් මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨී නායකත් මම දේශනා කළා ප්‍රසිද්ධියත් කිව්වා හාන්ද්‍රනේ ඔය අවුරුද්දේ පොඩි හාන්ද්‍ර ටික එකතු කරගෙන පිළිවෙන් ටිකක් පැත්තකින් තියෙනවා විහාර පිළිසකර කළා සුද්ධ කළා නා බුද්ධ පූජාව තිබ්බනම් අර පාත්‍ර මැද්දනම් පිත්තල පාත්‍ර ටික ලස්සනට මැද්දනම් දොළොස් මහේ පාන සුද්ධ කරගෙන වුණා වතු පිළි ටික සුද්ධ කරගෙන සද්ධායෙන් බුද්ධ වන්දනා උදයාවා කළා නා ගිහියේ පෙච්ච මම දවසකට පස් වතාවක් බුදුන් වඳිනවා. උදේ නැගිටින මම පැයක් පෙච්ච මල් කඩනවා. සමහර ස්වාමීන් වහන්සේලා වහින දවසට විහාරය යන්නේ. මම දවස 10 කෙනෙක් ගියා බුදුරජාණන් වහන්සේ සැතපීලාද කියලා. විහාරය යන්නේ. ගිහියෙක් වුණත් සමහරක් වෙලාවට කරුණාවෙන් කියන්නේ තරහකට නෙමෙයි හදාගන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේ හිතන්න නරකයි දැන් ඊයේ මම මේ කියන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාස ප්‍රශ්නපත්‍ර ඉවර වෙලා මම ටිකක් කලින් ගෙදර ආවා විශේෂයක් වුම නිසා මම පොඩ්ඩක් විවේක වෙන්නකොට ස්වාමීන් වහන්සේලා හතර නමක් වැඩි අපේ ගෙදර විභාගෙ මම ඇයි වැඩි කියලා ධාතු මන්දිරේ රැඳලා ශ්‍රද්ධා වැඩි වෙලා නෑ ස්වාමීන් වහන්සේ තියෙනවා අපි ඒවා මතු කරලා ගන්න ඕනේ මම අශෝක විද්‍යාලයෙන් අර උත්සවයට අකුරට අමරවංශ නායක හඳුරු හිටිය ඇවිල්ලා වේදිකාවේ උනාස පොත කියවන පොඩි හාමුදුරනේ මට කියනවා ඔහේ පාලි ඉගෙන ගත්ත කොහෙන්ද මං කිව්ටින් කොහෙන් ඉගෙන ගන්නද අපි ගිහියෝනේ හාමුදුරනේ කොහෙන්වත් නෙමෙයි තනියෙන් ඉගෙන ගත්තේ කියලා තනියෙන් ඉගෙනගෙන බෑ කාගේ හරි ගුරුවරයෙක්ට ඉගෙන ගන්න මං කිව්ද අපට කවුද උගන්වන්නේ අයි මං ඉන්නේ තම සේනාවක පිරිවෙන්න දැන් මේ 2000 පෙබරවාරි මාසෙ පොඩි හාමුදුරනේ මට බයේ බෑ අපේ නායක හඳුන හරි ශරපාපා. ඉතින් උස මහතත් නෑ ටිකක් කලුයි වුණා. මං හිතුවා මට බනින්නම තමයි දැන් අඬ ගහනවා ඇත්තේ මේ. එතකොට ඉතින් මට වයස 20ක් වගේ පොඩි කාලයක් 20ටත් අඩු. මං දවස් දෙකක් පන්නලා ගියේ පිළිවෙලට. ගිහින් මම දොරට ගැහුවා. කවුද කියලා. මං කිව්වා මේ මම නායක හඳුන. ආ එනකොට කියලා ඉතින් අඬ ගහලා මට පොඩි පුටුවක් දුන්නා. මං කෝපා කියලා මං බිරින් වාඩි වුණා. පුටු තියෙන ගිහියන්ට වාඩි වෙන්න. මං කෝ නෑ කාරණා එක ගිහියටවත් පුටුවක් දෙන්න පා නැත්නම් තව ටික කලකින් ඕකුන් ඇවිල්ලා උපාසක කලිච්චෙන් වාඩි වෙන්න. කිසිම ගිහියෙක්ට පුටු දෙන්න හොඳ නෑ. බිමින් වාඩි වෙනවා. තායිලන්ත රාජ්‍ය රොත් වාඩි වෙන බිම. අපේ උන්ට දේවාල වල ගිහිල්ලා ලඟින්න පුළුවන් බිම. පන්සලට ආපහම තමයි කලිච්චෙ මතක් වෙන්නේ. වාඩි වෙලා බිම කියන්නේ. කාටත් එක. රාජ්‍ය රුවාවත් බිමින් වාඩි වෙනවා. ඒක තමයි හැටි. අපි තමයි නරක කරගෙන තියෙන හැම ලොකු අයට ලොකු පුටුයි පොඩි අයට පොඩි පුටුයි දීලා. ඔක්කොම වාඩි වෙලා බින්නේ. උඹලගේ හන්දිපත් තමයි නම් තෙල් බෙහෙත් ටිකක් ආගෙන වරෙලා. දෙන්න පවරයි. හැත් කමක් කරලා නම් කමක් නැහැ. කෝවිල් වලට ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් බිවි. පල්ලි වලට ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් බිනි. පන්සලට ආපහම තමයි කුද්දැටි ඇවිල්ලා.
ඒ බුද්ධට නැති කරන ක්‍රමයක් තියෙනවා. කෙලින් හිටියන මැදේ හරි ගැති කම් කරනවා. ඉතින් පොඩි හාන්සේ පොඩි හාන්සේ ප්‍රසන්න උගන්වන්න පොඩි කාලේ ඉඳන් චරිත කතා, ජාතක කතා, චරිත කතා මම නම් උගන්වන්නත් පිළිවෙල. බොහොම අභීතව උනාසලි. ඉතින් නායක හන්දර නායක හන්දර හිනාවක් ගියා. බොහොම හොඳයි. මුලින් ඇහුවේ මොකද්ද? ගම කොහෙද කියලා හුවා. මම බා නායක හන්දරනේ මාතර කියලා. තාත්තා කොහෙද? මං කිව්වා හක්මන දෙයියන් දෙක. අම්මා මං කිව්වා දෙවුන් දෙක. ආ බොහොම හොඳයි. දකුණේ. දකුණ නම් බොහොම සතුටු. ඒක තමයි අපේ කම කියන්නේ. දැන් මං කතා කරන්නේ දකුණේ භාෂාවෙන්. ඔහේ මක්කයි කෑවේ හැමම මෙහෙම මතන නැතිලු. මං කිව්වා ඒක නේ මොකෝ හේ දොඩක් නැත්තේ මේ පැත්තේ හැදෙන්නේ මොනවයි දොඩක් ඒ මොකෝ අවාරේ මොකෝ කවුද බලු දොඩමක් ගැන හැම එද එහෙම දොඩක් නැත්තේ මොකද කියන්නේ ඒ දකුණ භාෂාවනේ මහත්තයා නේද ඇත්තේයි කෑවයි දිව්වයි සමහරු ලැජ්ජයි කතා කරන අර පිටරටින් නම් ආපු කෙල්ලෙක් ඔබ අසල දන්නවද කතා කරපු හැටි මේක අහනවලු ආන්චි ආන්චි අර කටු කටු රෙද්දෙන් වට වෙච්ච ලොකු ගෙඩිය පළපුවාම 68 ගම් තියෙන ජැක් එක මොකක්ද මුන්ට කොස්කේදී අඳුර ගන්න බැන්නා කොස්කේදී කටු කටු රෙද්දෙන් මත වෙච්ච ලොකු ගෙඩිය පළපුවාම ඇට ඇස්සේ ගම් තියෙන ජැක් එක අර කටු කටු රෙද්ද කිව්වේ මොකද්ද ස්වාමීන් වහන්සේ කොස් කට්ටට ලොකු ගෙඩිය කිව්වේ කොස් ගෙඩියට පළපුවාම ඇට ඇස්සේ කිව්වේ කොස් ඇට ගම් කිව්වේ කොහොල්ලවලට මං කන්නේ මං එතන හිටියේ නෑ නැත්තම් ඒකට පෙන්නනවා කොස් ගෙඩිය හැටි කියලා බොරුවනේ කරන්නේ කටු කටු කටුත් නෙමෙයි කටු කටු සිංහල දෑමේ උන්ට අපේ හික්කඩේස මංගල හාමුදුරුව දවස් හදු ගන්නවා වෘත්ත රත්නාකරේ ඔබ වහන්සලා ඉගෙන ගන්නවා ඇතිනි ඉහළ පන්තිවල ශිෂ්‍යයෝ වෘත්ත රත්නාකර ඉගෙන ගනිද්දී විෂ්ණු කියන තැනට විෂ්ණු කියලා කිව්වලු හාමුදුරුවෝ එවෙල හික්කඩේ නායක හාමුදුරුව කිව්වලු යමෙකුට ශ ස ශ වෙනසක් නැතුව උච්චාරණය කරන්න බැරිද දත් නැති කටේ අදෝ මුඛේ වෙනසක් නැහැ කියලා. ඉගෙන ගන්න හාමුදුරන්ගේ කට අදෝ මුඛේ කියලා කිව්වේ. අද ලොබු වෙලා නැති. ඒක තමයි පාඩම. හැදුනා. හැදුනා. ඉතින් නායක හාමුදුරුත් එක ටිකක් වෙලා අපි හම් කතා කරනකොට නායක හාමුදුරුව කිව්වා මම පාලි ඉගන්නන්න නම් අපි හෙට ඉඳන් එනවා කියලා. ස්වාමීන් වහන්සේ මාස 8යි නායක හාමුදුරුව මට ඉගෙනුවා. මාස 8ක් ඉගෙනුවා. වර නැගිල්ල කටපාඩම් කරගෙන. එනිසා ලේසි උනා මාස අතෙන් පාලි භාෂාව තරන්න පොත් තුන කල්ල ගන්න මාසයක් ඇතුළේ මේකෙන් කළ අභ්‍යාසය කහඳුර බලමු බාලාවතාරයේ රූපසිද්ධියේ සූත්‍ර ටික ටක් ගාලා කළා ආසාව තිබුණා නායක හඳුර ඊට පස්සේ ගුවා දැන් පාලි ටික ඇති දැන් හංග සංස්කෘත ඉගෙන ගන්න කවුද දන්නේ මෙහෙම විපතක් වෙයි කියලා මට ඔන්න මේ සංස්කෘත මුල් පොත ගත්තා නාගර පෙළ එක දවසේ ඉගෙන ගත්තා මේ නායක හඳුරු ගන්නකොට මේ ඇත ඇත්තු දෙන්න ඇත්තු කියලා කියනවා මම මොකද මේ දෙන්නේ නායක හඳුරු ඒක ව්‍යාකරණ නීතියක් අහන්න බක්වා මං කිව්වා මේ මගුල හරියන්නේ නැහැ මට මේ පොට්ට බම්මනගේ පොට්ට සංස්කෘතේ හරියන්නේ නැහැ ලොට් ලොට් ටොට් 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 ගානවා සුස් සුස් ගානවා මං ඉතින් වෘක්ෂ කිව්වම නෑ වෘක්ෂ නෑ වෘක්ෂ මං කිව්වා චච් චච් ගාන වැඩි මේක හරියන්නේ නැහැ මට පඬිතෙක් වෙන්න නම් සංස්කෘත ඕන කියලා මම කොහමද පඬිතෙක් වෙන්න ඕනේ නැහැ කියලා. එතකොට තමයි ප්‍රාරම්භ කරන්න නැද්ද හුවා. මම කොහොමද කියලා. මම කොහමද මට අටුවා ටික කියව ගන්න තිබුණා පාලි ඇති. ආ එහෙනම් දැන් ඉතින් නවත්තනවා කො. පාලි ටිකෙන් දැන් ත්‍රිපිටකේ පාලි ත්‍රිපිටකේ කියවන්න කිව්වා. සම්පූර්ණයෙන් කියව අටුවා එක. බලන්න නායක හඳුරු ගුරුවරයෙක් කරපු යහපත දිහිය වෙච්ච මට ඉගැන්නුවා. ඒ බෝධිසත්ව උත්තමයා දැක්කා තව අනාගතේ වෙන යහපත. කෙලින්ම උන්වහන්සේ කිව්වා මේ ශිෂ්‍යයාගේ ප්‍රතිඵල බලන්න පුළුවන් වෙන්න තව අවුරුදු 20ක් ගියපුවා. දැන් ওই කිපු කාලේ අනේ උන්වහන්සේ හිටියනම් බොහොම සතුටු වෙනවා. මං නායක හම්බු ඉන්න කාලෙම උන්වහන්සේගේ නියපොතු ටික කපා ගත්තා. නියපොතු ලැබිලා තිබුණා මම ඔක්කොම කැපුවා. කපලා මම ධාතු කරඬුවක දාලා ධාතු මන්ත්‍රයේ තැම්පත් කරලා තියෙනවා නායක හම්බු. අද උගන්නපු ගුරුවරයා කවුරු වුණත් ඒ ගුරුවරයාට සලකන්නේ නැත්තම් යාදෙන්නේ නැහැ පොඩි හරි වගතුවක් වෙන්නේ ඒක මතක තියාගන්න ගුරුවරයාගේ වෙන කිසිවක් අපිට ඕනේ නැහැ උගන්නපු එක ඇති සිවුරු පටිය දාලා අපි මහාන කරපු එක ඇති අනිත් ඒවා වැඩක් නැහැ
hene pola gunaratna nayaka handure matte kokkimi passe mata kiyawa tumpane amerikawata pota aran kiyala netata nayaka handure me e pota aran podi handuru kiyawanne puduma podi handuru mona sapada vindinne dawasak de nayaka handuru podi kale o katiya kale podi patiya kale samanna ranasata kale buddha pujawa askale ne kiyala parappu nay kiyala 12 pahu wenaka ara pittala paathre moluta gahuwa sihi yavillalu wenwe me inne kohedda ගුටි කාපු වහ අනන්තයි කියලා කියනවා. සිවුරු අරින්න හිතපු වාර අනන්තයි. ගුටි කාලේ පාවලා බැනුම් අහන්වලු හොඳ කලක් බයිනවලු නරක කලක් බයිනවලු. අද අවුරුදු 95යි උන්වහන්සේට ඇමරිකාවේ දෙවෙනි විශාල මාරණ සේනාසනේ නායකව. තාම වැඩි. ගිය මාසේ මේ මාසේ උපන්දිනේ තිබුණා. තුම්පණින් ඇමරිකාවට පොත කියවන හරිය ලස්සන. මම මෑත කාලේ කියපු ලස්සන පොත බාහිර තේරෙන භාෂාවෙන් තියෙන Kau bilang nggak, selangkah nusantara ini masih lima orang atusan kalian boleh kahang kahang, buru, ekwi, ah, bohong tay, begini, selangkah nusantara lama ini, buru mah buru memang kayak rata kok mati guna, nang kisi mah kita luwak pun nyesa, ini nyesari ada rey kodi hak, sanggah banget, merate apa ya luwak pun akan balagi ini mau kayak dahan tuh, Facebook kayak dahan, tiennya mau nemadi betul, tangan mau nempotin dahan. හරියට අපහාස කරන්න බලන්න. ඒ නිසා අපි පොඩි හාමුදුරුවෝ රැක ගන්න ඕන. අපි ලොකු හාමුදුරුවන්ට මේ කියන්නේ. ඔබ වහන්සේලා දන්නවද මාලිගා කන්ද පිරිවෙනේ දවස් 7 විභාගේ දවස්වල දවස් 7ම දාන දෙන්නේ මම. දවස් 7ම 300 නමක් ඉන්නවා. 300 නමටම දානි හදන්නේ මම. මම කියන්නේ මම නෙමෙයි උයන්නේ කෝකියක් කරන් හතට උයන්නේ. සාධනන මම මස් මාළු උඹලකට කෑල්ලක් කන්නේ අවුරුදු දැන් 28ක් වෙනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් ඉගෙනගෙන. නමුත් අපේ දානෙට එක දවසක්වත් මස් මාළු අඩුවෙන් තියන්නේ නැහැ විශේෂයෙන් දකුණු පළාතේ තියෙනවමනේ සොහේජස් හදනවා කුකුල් මස් හදනවා රතේනවා ඇයි මක් කරන්නේ ගිහි ළමයින්ට කන්න පුළුවන් නම් ඇයි පොඩි හාමුදුරුවන්ට ඔබ අහලා දන්නවද මම දානෙට චීස් කොත්තුත් තියෙනවා බ්‍රහස්පතින්දා දවසට තමයි චීස් කොත්තු හම්බෙන්නේ එක මේකකට වාදනයකට චීස් කැලි පහක් දාන පොඩි හාමුදුරුවෝ දාට වළඳන සම්මාන තීස් කොත්තු විතරයි. මම කියන බක්තිකකුත් වළඳ නැහැ සර් මේව හම්බ වෙන්නේ නැහැ කියලා වළඳ. කොච්චර වටිනවද? ඕක තමයි අපේ ශාසන සම්ප්‍රදායනේ. අඩුපාඩු බල බල ගහන එක නෙමෙයි ආදරයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දැන් මේ මං කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ පන්සලේ මගේ හිතේ නායක හාමුදුරුවෝ දන්නේ මට ආරාධනා කළේ දැන් අර හිතට උන්වහන්සේ මගෙන් ඉගෙන ගත්තේ මීට අවුරුදු 18කට කලින්. මට ඔය අවුරුදු 18කට පස්සේ අදයි හම්බුනේ. බලන්න එතකොට මේ සම්බන්ධය 18ක් ගිහිල්ලා කැඩිලා තිබුණේ නැහැ. මේ කියන කරුණව වහන්සලට තේරේ තව අවුරුදු 20ක් විතර ගිහිල්ලා ලොකු නැහින් පස්සේ ආනන්ද මෛත්‍රී හඳුන මහණුනේ බ්‍රහ්මචාරී වලිසෙන් හරිචන්දතුමාගේ කතාවක් අහලා. හැබැයි අපේ ලොකු හඳුනුව ආරක්ෂා කරගන්න ඕනේ පොඩි හඳුනුව. බෝගහක් හිටියුවට මහත්තයා බෝගහජය ශ්‍රී මහ බෝධිය කියලා හුණක දන්නේ නැහැ. හුණකට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට අතු ගහනවා. ඉනි ගහනවා, රන් කණු ගහනවා. ගහලා බෝගහ ආරක්ෂා කරන්න ඕන ලොකු වෙනකම්. නැත්තම් අමාරුයි. නායක හඳුරේ මට ඉගැන්නුවා. ඒ නිසා මම මේ වැඩ ටික කළා. බලන්න උන්වහන්සේ අනාගතය දැක්කා. මම ඉගැන්නුවා. ඔබ වහන්සේ අහලා තියෙන තොටගමේ රාහුල හාමුදුරුවෝ. පොඩියන් අහලා තියෙනවා. මේ අපේ දකුණේ සත් භාෂා පරමේශ්වර මම දැක්කනේ මේ පාලියෙන් කතා කරනවා පිළිගැනීමක් කරනවා ලස්සරට මම දෙමළෙනුත් ආගෙන හිටියේ මං කවන්නේ අර සම්බන්ධන උන්න හෙත් මෙතන හිටියේ නම් කොච්චර හොඳදනේ ඈ විග්නේශ්වර මහත්තයා ඉස්සර දෙමළ හාමුදුරුවෝ හිටියනේ චෝලාචාර්ය බුද්ධ ප්‍රිය හාමුදුරුවෝ චෝලාචාර්ය කෂ්ඨප හාමුදුරුවෝ දැන් ඔබ වහන්සේ ඉගෙන ගන්න රූප සිද්ධිය කවුද ලින්නේ ද්‍රවිඩ වික්ෂුන්නාසල හිටියනේ දැන් අපේ තොටගම හාමුදුරන්ට භාෂා හයක් පුළුවන්. සත් භාෂා පරමේශ්වර. ඈ ඔබ වහන්සේලා දන්නවද? ජාතක පොත ඉංග්‍රීසියට පෙරලපු මහත්ය අවුරුදු 20ක් තිස්සේ ඉංග්‍රීසි භාෂාවට පෙරලුව ජාතක පොත. පවුස් බෝල් පන්තුම. සුද්ධ කරන වැඩ. තොටගමේ රාහුල ආන්දර පොඩි කාලේ එක ජන ප්‍රවාද කෙරෙන්නේ ඔබ වහන්සේලා අහලා ඇති. දැන් වීදාගම හාමුදුරනේ මහාන කලේ. වීදාගම හාමුදුරේ එනකොට පොඩි කොළු ගැටයක් මාළු අල්ලනවලු නේ වලක දිලි බම්බන්. හාමුදුර අංගලක්ෂණ දැක්කා.
දැක්ක උඩ ඉඳන් පල්ලයටම දැක්ක මහා ලක්ෂණ පිළිබඳ තියෙන මහා පින්වන්තේ. පරිහාන්දරෝ විදාග මහන්දර මොකක්ද හැන්නේ? කොල්ලෝ අද අටවක නේද? මන් දන්න අටවකක් නෑ මේකේ තියෙන එක වකයි කියලා. කොයි වලේ යන්නද බල? මේ වලේ නැත්තම් අනිත් වලට යනවා. මොකේ පැහැන්නද බල? මොකේ පැහැන්නද? කිරේ පැහැන්න. ආන්දරට තරහා ගිලකව පට්ට මෝඩයා කියලා. මේ කොල්ලා ගත්ත කරට කරන්නේ මෝඩ තට්ටයක්. දැන් අද කාලේ නම් අරහ ගුටි කන වටාපතේ. සංඝයා වහන්සේලාට කතා කරන්න දැන් මිහරක්. නෑ හොඳ කටක් තිබ්බේ. මුකරි කටක්. මෙන්න ශාසනයට සුදුසු කොල්ලෙක්. මේක මහාන කළොත් බුද්ධ ශාසනයට යහපතක් වෙයි කියලා කල්පනා කළා. මහාන කළා හරි නේද බුද්ධ ශාසනය ලැබිච්ච ආකාරය. තොටගමුවේ සද්භාෂා පරමේශ්වර උත්තමයන් වහන්සේ දකුණට මාලෝකයක්. ස්වාමීන් වහන්සේ. ඔය වගේ අපේ සංඝ පරම්පරාවේ හිටියනේ මහ තෙරවරු. ඔබ වහන්සේ අහලා තියෙද හාමුදුරු කෙනෙක් බත්තර මුල්ලේ සුභූති කියලා. අහලා තියෙද? මම පොඩි පොතකුත් ලිව්වා. මම මේ පිරිවෙලට එවන්නම් මේ පොත් සෙට් එකක්. පුස්තකාලේ තදාලව කියවන්න ස්වාමීන් වහන්සේ දෙන්න. අපේ ගෙවල් ළඟ හිටියේ බත්තර මුල්ලේ සුභූති හා. මේ උන්වහන්සේ කළුයි කොටයි මන්තර දත්තා. රැවුල රැවිලා තියෙන්නේ. බුලත් වලනවා තොර තෝන්තියක් ලොකු පච්ච වඩා ලේසුවක් තියෙනවා ඉතින් නිතර කෙල පිස දානවා දෙපැත්තේ හැමෝම හරි බයයි මේ හාමුදුරන්ට ඇයි මන්තර දාලා සද්ද දාන්නේ දාපු ගමන් ඉවරයි කූට්ටු වෙන මතුරනවා දැන් මෙතන සද්ද දාලා මෙතන ගියොත් ඒක එළි වෙනකන් මෙතන හිටගෙන එල්ලෙන්නේ කූට්ටු වෙන මතුරනවා දවසක් දන්නේ බත්තර මුල්ලේ සුභූති හාමුදුරන් ගමනක් ගිහින් එනකොට හාමුදුරන්ගේ හැටි දන්නේ නැති ක්‍රිස්තියානි පවුලක් ඔරුගොඩවත්ත පැත්තේදී මහා වැස්සක් ඇවිල්ලා තියෙනවා හාමුදුරේ ගෙදරට ගිහිල්ලා තියෙනවා අර ස්තෝප්පුවට ගිහිල්ලා තියෙනවා ගොඩ වෙලා තියෙනවා ඉතින් හාමුදුරේ ස්තෝප්පුවේ ඉන්නකොට මේ ගෙදරේ මුකිවලු කැම ලැස්ති කරන කවලු සාමි සාපරිංග කියලා හාමුදුරෝ කණ්ඩ කියලා කණ්ඩ කියලා නිකන් නෙමෙයි මම කල්ලා තියෙන හාමුදුරට අපහාස කරන්න අරක්කු බෝතලේකුයි විකට පෙට්ටියකුයි කියලා මේ ආමරණ යහාර මම මගේ හැටි දැන දැනත් මේ කරපු අපහාස අපහාසයක් කළා කියලා හාමුදුරනේ අපහාස දුන්නේ ලෙඩක් තිබුණා අදත් තියෙන ඉදිරියටත් තියෙනවා මට අපි මම තමයි පෙන්නේ පොඩි වැරද්දක් දැක්කම මම උඩ පැන පැන ගහනවා රකින්නේ නැහැ හාමුදුරට ඉතින් අන්‍යාගමිකෙක් කළා හාමුදුර මොකද කිව්වේ හොඳයි ඈ බොහොම සතුටුයි මේ කෑම ලෑස්ති කරපු එකට හරි නැද ගඩිල්ලකෝ මට මේ උඹලට මේ මේක කැප කරන් තෝරවල දාන්න කලින් අනේ ඉතින් අර මෝඩ රැළ මොකද කළේ දිගට වාඩි වුණා වාඩි වෙලා හාමුදුරට දොහත් මුදුන් තියන් වැඩ ගනිලා ඉතින් අර ඔක්කොම දැන් දොහත් මුදුන් තියලා වැඩ ගත්තා හාමුදුර මොකද කළේ පුහු කියලා පිඹලා ගියා යට දැන් තොපි හිටපල්ලේ ඉලි වෙනකම් එක එකට නැගිටින්න බෑ පුහුට්ටු වෙලා ඉන්නවා මෙහෙම ගල්පින් උදේ වෙනකම් දැන් වාඩි වෙලා ඉන්නවා එකෙක් නැගිටින්න ගෙදරට මිනිස්සු එක්ක ආවා ඇවිල්ලා ඇහුවා අනේ දෙයියනේ මේ මිනිසුන්ට මේ මක් වෙලාද ගල් පිළිම වගේ හෙල්ලෙන්නෙත් නැහැ අනේ දන්නේ අර කොට හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මොකද්ද කරලා ආ බත්තර මුල්ලේ සුභූති හාමුදුරු වෙන්නේ මොකක් හරි ඕන නැති කට කැඩිච්ච කතාවක් කියන්නේ නැති හාමුදුරන්ට කිව්වා නේ නම් මේ බලන්නකො කෑමක් කියලා හාමුදුරන්ට අපහාසයක් කළානේ අයියෝ කවුද ඔක කරේ ගෙදර මහ එකක් ආ ඉන්නේ උඩින්ම වැදගෙන දොහොත් මුදුන් තියා මේකද කිව්වේ ඔව් කිව්වා සමාව ගත්තේ නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. කොයිතින් ගිහිල්ලා මොකද කරන්නේ? බත්තර මුල ආන්දරන්න එපා. අනේ ආන්දරන්නේ අර මිනිස්සු බූට්ටු වෙලා ඉන්නවා. නැගිටින්නේ නැහැ. මේ පව් මොකක් හරි කළා දෙන්න. ඉතින් ආන්දර විතහපර ගමන් කියනවා. සංඝයාගේ තෝල්ක වැඩේ කරන්නට. ඕ ගෙදර ඉන්නේ උන්ගේ කට වැඩි. මට ඕන නැති දෙයක් කොලා. ඕකුන්ට ටිකක් කොහොම ඉන්න දෙන්න. අනේ නෑ ආන්දරනේ එහෙම නෙමෙයි. මොකක් හරි කළා මුට සිහිය අරන් නේටකෝ. හිටපල්ලා කියලා දිග වේවැලක් අරගත්තා වේවැලට මැතිරුවා මැතිරුලා කිව්වා හරි මේකෙන් ගිහින් ඔය ගෙදර මහ එකාට ගහපන් පසුපැත්තට ක්‍රිස්තියන්න පතාස් පතාස් කියලා දෙකක් අනිත් උන්ට එක එක ගහපල්ලා ඉතින් අර මීය මොකද කළේ මතුරපු වේවැල අරගෙන ගිහින් කැහුවා පතාස් පතාස් කියලා ගානකොට දෙවියන් වහන්සේගේ නම කියාගෙන කෑ ගහගෙන නැගිට්ටා ඔන්න එතකොට නම් සිහි ආවා තවත් දවසකදී වහන්සේ කොට අහලා තියෝ බාන්දලේ කතාව කළු සුද්දෙක් ක්‍රිස්තියානි මිනිහෙක් කිවලු ආ මුත්තර බල්ලෙක් මක් වල මේ පැත්තට මුත්තර බල්ල කියන්නේ බත්තර මුල්ලේ අනිත් පැත්තට ගහ මුත්තර බල්ලා කියලා
කවුද බලන්න උත්තර බලලා ඔයා තමයි කිව්වලු හිටපිය තොට හවසට උත්තර බල්ලෙක් එවන්න බල්ලෙක් අමනුෂ්‍යෙක් ආවෙකට කිල්ලියක් කැව්වා අර කළු බල්ල ගිහිල්ලා අර මිනිහව හපා කෑවා අරකට ජල බීතිකාව හැදෙන්න නැත්නම් උන්නාශ වැඩි හිටියේ වෛජන්ත ප්‍රසාද යතේ දෙමිට කොට උඩුගොඩ දැන් එතන කාම තියෙන හිසෙද මම ඔතනින් යනකොට අධ්‍යක් එකතු කළ වැඳලා යන්නේ දුර්වාදී හර්ධේ විධාරණය කියලා පොතක් කියලා තියෙන සංසාර පොතක් බුදු අම්මේ ඒකේ ලියලා තියෙන කරුණු ගත්තයි පස්සේ ඉන්න පැත්තට හැල්ලවා දෙන්න හිටින් මොකක් පෙරෙන්නේ මේ මන්තර ගුණකම් කල්ලා හරි කලේ සාසනෙද සාසනෙද තව මොකක් කතා තියෙන ඒක කියවන්නේ නැහැ උනා උපසම්පදා වුණේ නේ සිල් රකින්න බෑ කියලා අපවත් වෙන කලින් උනාසේ ලස්සන කවියක් කියලා තියෙනවා ඒක දේනෝ ස්වාමීන් වහන්සේ ඔබ වංශ කියලා තියෙන අපිට මෙත් වැඩක් කියලා අනේ මට නම් මෙත් වැඩන්න බෑ මොකද මේ සාසනෙ නෙන්නේ ඒ නිසා දුප්පත් මහා අපායෙන් බේරලා සුගතියේ පිහිටවන්න උනාසේ බුද්ධත්වයේ පැතුවා කියලා ඒ කවිය තියෙනවා බලන්න ස්වාමීන් වහන්සේ ඔය මොහොතවත් එක උනානන්ද හඳුනුත් එහෙමයි මේ බලපිටි ඉස්සරහට එනවලු මුදලිකේ මිගෙල් නම වුණායි මොකද නම මිගෙල් ක්‍රිස්තියානි ඉතින් මිගෙල් මුදලි එනවලු එනකොට දැන් මේවා අර මේවගේ මතු පාරක් තියෙන වාහන දෙකකට යන්න බෑ කරත්ත දෙකකට අර එන්නේ ලොකු කරත්තකින් අස්ස කරත්තකින් මුදලි එන්නේ අස්ස කරත්තකින් ආන්දුර යන්නේ ගොං කරත්තකින් දැන් අර ගොං කරත්තල වෙන ආන්දුරගේ ඩ්‍රයිවර් මහත්තයා බයේ වෙවුලනවලු කටකට ගාලා ආන්දුරහන මොකද බල වෙවුලන්නේ නෑ හාමුදුරනේ මේ වාහනේ නවත්තන්න එපා උඹ ඉස්සරහටම ඵලයන් අපි ඔය කාටවත් බය වාහන නවත්තන්නයි නෙමෙයි කිව්වා දැන් අරක වැවුනේ නමලු කට කට ගාන මොකද බල වැවුලන්නේ වැවුලන්නේ නැතුව හිටපන් මං ඉන්නවනේ වාහනේ කරත්තේ දැන් ඉතින් කොහොමත් නැවැත්තුවා දැන් මොහොත්වත් හාමුදුර කියනවලු උඹ එහෙම බහින්න එපා අපි ඔය කාටවත් බය බහිනයි නෙමෙයි ඌට ඕනනම් බහපන් උඹ හිටපන් කිව්වා දැන් ඉතින් අර ඉන්නවලු සාමි මුදලි බැලුවලු කවුද බොල මේ වාහනේ ඉන්න මට වඩා ලොක්ක බහින්න ඇති බැස්සලු බැලුවලම් මහයියෙන් කෑ ගැහුවලු ඒ උඹ දන්නවද මං කවුද කියලා මං තමයි මිගෙල් මෙන්ඩිස් කියන්නේ කිව්වලු මිගෙල් මුදලි කියන්නේ මොට්ටර තහඳුර මහයියෙක්ට වලු ඒ උඹ දන්නවද මං කවුද කියලා මාත් මිගෙල් තරහ කණ්ඩකාරියක් නැතුව අසත්තයි මං තමයි මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාසේ මගේ ගිහි කාලේ නම මිගෙල් කිව්වලු අර මිනිහට මුත්‍ර යන්න බය හිතුණා. අනේ අපේ හාමුදුරනේ කියලා බය වෙලා මොකද අහලා තියෙනවා? උන්වහන්සේගේ පීති රාවේ පණදරා වාදේ කරන වාදී සිංහයා කියලා. ඈ අන්තිමේදී උන්වහන්සේ දන්නවද මොකද උනේ කියලා? අර ගොම් කරත්තේ පිටිපස්සෙන් හාමුදුරුව බණට යන ගෙදර දක්වා ගිහිල්ලා බණ ඉවර වුණාම හාමුදුරුව වලව්වට එක්කන් ගිහිල්ලා විලම්පස දානි කුතුන්නලු මොහොතවත් හාමුදුරුව අද කාලේ මොකකින් මොකක් වේද ගැතිකම් කරන්න හදන්නේ අපි අපේ තත්තර එක ගන්න ඕනේ රජුරු ආවත් අපි අපේ ගෞරවය රැක ගන්න ඕනේ ඒක තමයි අපිට පරණ සම්පදාය දැන් ඉතින් මං ඉන්න පිරිවෙනේ දැන් අනේ හාමුදුරනේ ප්‍රංශ කියන්නේ අපේ පොඩි හාමුදුරනේ ඉදිරියට අපි හදන්නේ කොහොමද මොහොට්ටුවත් ගුණානන්ද හාමුදුරන්ට සොහොන් පොතක් තිබුණා සොහොන් පොත නැත රන්දබේ ධම්මාලංකාර හාමුදුරන්ගේ සොහොන් පොත නැත බ්‍රහ්මචාරී වලිසිංහ රජතුමාගේ සොහොන් පොතක් නැත අනගාരിക ධර්මපාලතුමාගේ සොහොන් පොත ඉන්දියාවේ යට ලංකාවේ නැත පවර නිරුත්තිකාචාර්ය මහ විභාගී රාජගුරු වස්කරේ සුදුතිහාන්ගේ සොහොන් පොත නැත ගුණගම ධර්මාලංකාර සුමනති සාන්දරගේ සොහොන් පොතක් නැත තව ඔය වගේ ජාතික වීරයෝගේ සොහොන් පොත් නැහැ සමහරු මගේ අහනවා මහත්තයා සොහොන් පොත්මයි හොයන්නේ මොකටද සොහොන් පොත හොයන්නේ ඇයි ධාතුන් දුටු කල්හි බුදුන් දුටුවා ගැනීම මිහිඳු හාමුදුරුවෝ කිව්වේ ධාතු දැක්කම බුදුහාමුදුරුවෝ දැක්කා වගේ සොහොන් පොතක් දැක්කම තමයි ඒ හාමුදුරුවෝ ගුණ මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ නැත්තම් අම මේ තමයි උන්වහන්සේගේ භස්මාවශේෂ නිදන් කරපු සොහොන කියලා
හික්කඩුවේ සුමංගල හාමුදුරන්ගේ සොහොන විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඔබ වහන්සේලා දන්නවද හික්කඩුවේ හාමුදුර අපවත් වුණාම ගාල්ලටත් උන්වහන්සේගේ අළු වලින් කොටසක් ගෙනල්ලා තියෙනවා. ඒ දැන්නීමේ තියෙන්නේ හික්කඩුවේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අස්ති ධාතු කියලා. අස්ති ධාතු කියන වචන පාවිච්චි කරලා පිළිල වරට ගෙනල්ලා. මගේ පන්සල හැමතැනම හෙව්වා මට හම්බුනේ අමරපුර නිකාය පන්සලක් ධම්මරක්කිත නිකායට අයිති. ඒ පන්සල එහෙම සොහොනක් නැහැ. ඉතින් මම හැමතැනම තවම හොයනවා. පොත් පෙළක් ලියන්න ඔබ වහන්සේ පොත් තරම් කියවන්න. අපේ අය දන්නේ මහත්තයා බෙන්ටින් ගැන, ටින්ටින් ගැන. කොල්ල කොණ්ඩේ කපාගෙන තියෙන ටින්ටින් වගේ. දැකලා තේ? ඔච්චරයි අපේ දන්නේ. ඉතින් ඒ නිසා ජාතික වීරවරයෝ ගැන ඉගෙන ගන්න ඕන. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අහලා තියෙන වේලුසුමන යෝධයා ගැන. වේලුසුමන අස්සය පිට වේගෙන් යනවනේ. වේගෙන් යනවලු අස්සය පිට. අස්සය පිට වේගෙන් යනකොට වේලුසුමන අස්සයක අස්සය ගෙනියන්නේ වේගෙන් මලල්ලක් වගේ කරකවනවා. ඒ කියන්නේ වේගෙන් කියන්නේ අර ෆෑන් එක කරකවනකොට ෆෑන් එකේ පෙති පේන්නේ මලල්ලක් වගේ නෙවෙයි. ඊතරම්ම වේගෙන් අස්සය ගෙනියනවා. එතකොට මගෙන් එක හාමුදුරු කෙනෙක් අහනවා දසන්ද? සර්, මම ඇයි අස්සය මැරිලා වැටෙන්නේ නැද්ද? මම කිව්වේ මොකද? උත්තර වේගෙන් යද්දි මම කනේ ආන මොකද ආජානීය අස්සය කියලා. ආ, විශේෂ අස්සය. හයි ස්පීඩ් යන්න පුළුවන් නේ මරුතියට බැරි වුණාට ලැම්බෝගිනි එකේ. ආ, මේ වගේ මේ එන ඒ වගේ අස්සය හොඟත් වර්ගෙ ඉන්නවා නේ. ආ, මේ හොඳ අස්සේ ඒ විදිහට ගෙන යන්න පුළුවන්. වේලසම යන. යනකොට අස්සයක පිටේ නැගලා උතුරු සළුව ගලවලා මෙහෙම පොරව ගන්නවලු හොඳ උතුරු සළුව. වේලසම. ඊළඟට මොකද කරන්නේ? හොඳට නැගිටලා කෙලින් හිට ගන්නවා. ස්වාමීන් වහන්සේ අද බස් එකේ කොල්ලෙක් ගියොත් බ්‍රේක් ගැහුවා ඩ්‍රයිවර් පිටිපස්සින් එකයි නතර වෙන්නේ ඩ්‍රයිවර් එකට. බ්‍රේක් ගැහුවා. පතෝල කරල්ලා. මම පොඩි කරුණක් කියන්නම්. තාමත් මේ නායක හඳුර වැඩි හිටිනවා. මගේ ගුරු හඳුර කියලා. උන්වහන්සේ මාත් එක්ක මේක කිව්වේ අපේ කෝපකන්ද නායක. ශ්‍රීපාදේ අවුරුදු 40ක් උන්වහන්සේ කෘත්‍ය අධිකාරී හිටනවා. නායක හඳුර මට කිව්වේ මහත්තයා අපේ නායක හඳුරේ ඉන්න කාලේ කිරිපැලි කන්න මේ තරම් කෝප්ප ගෙනාවම බැලෙලු. අනේ මොකද කරන්නේ? ගෙනින් පලංගම කිව්වා. ලොකු පලංගමට කිරි හැදින් භාගයක් කලනවා. කලල බතුත් එක්ක කෑවේ මහත්තයා දැල් දෙන්නේ. හරි ශක්ති සම්පන්න යෝධය වගේ ශරීර අපේ නායක හඳුරට තිබ්බේ. අනේ අපේ දැන් හුස් ගාලා පින්නම හරුංගල් වලනේ දැන් යන්නේ උඩි. දැන් ප්ලේන් ඕනේ නැහැ නේ හරුංගල් එක්ක යන්නේ. පාරේ කාය ශක්තිය දුර්වලයි. එතකොට ඔබ වහන්සේට මතකද තේර පුත්තා දයෝදයා ගෝඨයින් බරට මොකද කළේ? ඇඟිල්ල දාලා ඇදගෙන ගියා. ඇදගෙන යනකොට තමයි ගෝඨයින් බරට සිහිය ආවේ. ගෝඨයින් බර කල්පනා කරනවා මාව ඇදගෙන යන්නේ මේ කවුද කියලා. එදෙල බැලුවහන් පස්ස හාමුදුරු කෙනෙක් ඇදගෙන යනවා. හපොයි හපොයි මේ හාමුදුරන්ගේ කාය ශක්තිය. මතකේ හාමුදුරුවෝ දසමහ යෝධයන්ට ගත්තනම් යුද්ධ දිනින්න පුළුවන් කියලා හිතුවා. ස්වාමීන් වහන්සේ මොකද උනේ? සිවුරු අරවල දසමහ යෝධයන්ට ගත්තා තේරපුත්තා බේ යෝධයා යුද්ධ දින ලිවර වෙච්ච එක මම මොකද කළේ? ආයි මහාන වෙලා සියලු කෙලෙසුන් නැසල රහත් වුණා. ඔක තමයි අපේ සම්ප්‍රදාය. පොඩි හාමුදුරුවෝ දැක්කට දැන්නේ ආලෝකෝ උදපාදී කියන චිත්‍රපටිය. බැලුවයි අපේ හාමුදුරුවෝ පෙන්නල දී පොඩි හාමුදුරුවෝ මේ චිත්‍රපටිය පෙන්නන ස්ක්‍රීන් එකේ දාලා. හා ලොකු හාමුදුරුවෝ ඉන්න තැන ඒ පොඩි හාමුදුරුවෝ එනවා. මහරෑ ගෝදත්ත මොකද මේ අන්ධකාරය? දැන් ලොකු හාමුදුරුවන්ට පේන්නේ මේ ගෝදත්ත හාමුදුරුවෝ කරලා තියෙන වැඩේ. අනව ගෝදත්ත මොකද මේ අන්ධකාරය? සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න අමාරු නායක හාමුදුරුවනේ. අරබ ගෙදර පුංචි මැනිකා පොඩි එකා මට බාර දීලා කිව්වේ සුපේසල ශික්ෂාකාමි භික්ෂුවක් තනා දෙන්න කියලා. මට උනාස රැක ගන්න බැරි වුණා. අහිංසක පොඩි නම. මොකද දෙමළු මැරුවා හාමුදුරුවෝ. අහිංසක පොඩි නම. මම රජුලන්ට යුද්ධ සංවිධානය කළ දෙනවා නායක හාමුදුරුවෝ. ඒක භික්ෂුවකට අතමයි ගෝදත්ත. එහෙමයි නායක හාමුදුරුවෝ. අවසරයි කියලා තුන් සිවුර නමලා පටියෙන් බැඳලා නායක හාමුදුරුවෝ අද්දේ කුඩින් තියලා වැන්දා. සිවුර වැරලා ගියා.
කොහෙද ගියේ? යුද්ධේ කරන්න. බලගම් බරජ්ජලට උදව් වෙන්න. යුද්ධේ ඉවර වෙච්ච ගමන්ම ගෝදත්ත හඳුරයි මොකද කරේ? අනුරාධපුරයේදී මහනුවර. මහනුවරලා සියලු කෙලෙසුන් විසින් වහත්ත. ගෝදත්ත හඳුරයි. ඔය වගේ අප්‍රමාණ ශාන්තිනාසලා මට හම්බෙලා. එක ශාන්තිනාසනමක් කිව්වා. අම්මයි නංගි විතරයි ගෙදර ඉන්නේ. සිවුරු වලට කවුරුවත් නැහැ කිව්වා. මොකද මගේ මොකද කරේන්නේ? මොකුත් නැහැ ශාන්ති. ඉන්න තැනක් නැහැ කිව්වා අම්මලා. මම කිව්වා ඒ නිසා නම් සිවුරු වල ඉන්නේ මහා ගොම් වැඩක් ඒක. යන්න එපා. මං ගේ හදලා දෙන්නම්. මට පුළුවන් විදිහට මං හදලා දෙන්නම්. තව හාමුදුරු කෙනෙක්. දැන් විශ්වවිද්‍යාලේ නේද? මම මතක් වෙන හැම වාරම හතර සැරයක් සිවුරු වල ඉන්න හැටි මමයි වැලැක්කුවේ. කවුරුත් දන්නේ නැති කතා. තේරෙන්නේ මනිත් පැතිනේ ඔකට වැරදි නේ. ටිකක් බෑන්නොත් හයියේ. කරකන. ඒව තමයි තේරෙන්නේ. පස්සේ දුක් වෙන්න වෙනවා. පොඩි හාඳුරෝ මේ පුංචි පැටල් කාලේ මේ පොඩි හාඳුරෝ කාලේ කොණ්ඩේ වවාගෙන ඉන්නවා. මම දන්න කොණ්ඩේ වවාගෙන ඉන්නකොට මෙන්නේ මොකද්ද කියලා. විභාග දවසේ මම ළඟට ගිහිල්ලා ඇහුවා කවද්ද ගෙදර යන්නේ කියලා. ඇඬුවානේ. මම කොහා හා හා දන්නේ මම. දැන් තේ බලන්නේ මේ මොකද කියලා. කොණ්ඩේ වවලා රැවුල් වවනකොටම මම දන්නා වැඩේ හරි කියලා. මම පස්සේ ඇහුවා මොකද කාරණාව ගෙදර යන්න? ඔව් සර් ගෙදර ප්‍රශ්න කිව්වා. මම ප්‍රශ්න වල ප්‍රොබ්ලම්ස් ගිහිල්ලා හරියන්නේ නැහැ නේ මොකෝ රස්සාවක් කරන්න. අනේ හැමෝම පොඩි හාමුදුරු කෙනෙක් මොනවා කරන්නේ? මම යන්න එපා මම උදව් කරන්න. ආයි ටිකක් උස් වෙලා අවුරුදු දෙකකින් විතර ආයි යන්න. මම යන්න එපා. ආයි යන්න ගත්තා. තවත් දවසකදී මම පන්සලට යනකොට සිවුරු වලින්ද ගිහිල්ලා ලෑස්ති වෙලා හිටියා. මම එදත් අල්ල ගත්තා. එදා මොකද්ද කිව්වේ සර් එක මොකක්වත් කරන්න බෑ. හැම තිස්සෙම පෙනී හිටිනවා කිව්ව ඉස්සරහ. හරි වදයක් නෑ මට යන්න දෙන්නකෝ කිව්වා. යන්නම දුන්නේ. දැන් බලන්නකො විශ්වවිද්‍යාල උපාධිය කරන. මම හිතේ රුහුණේ හරි කැලණිය හරි. උනාසේල් ගෙන් ඇහුවත් කියා යදත් විස්තර. දුන්නේ දැන් හරි දැන් තේරෙන කාලෙන්නේ දැන් හරි. දැන් ඒ කාලේ දැන්නා. ස්වාමීන් වහන්සේ අපට නිකායක් තියෙනවා අපට අනන්‍යතාවයක් තියෙනවා ශ්‍යාමනිකායක භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් සියන් සමාගමේ සංඝයා වහන්සේලා ඉන්නවා නම් මල්වතුලස් කියන උඹේ මහා විහාරේ උන්වහන්සේලේ සම්පදාය අනුගමනය කරත් සමහර කාන්දරුත් එහෙ බෙබ ගන්න නැහැ ඒක අපේ නිකාය සම්පදාය මම එහෙමයි පස්සේ මොකද කිව්වේ එතකොට නිකන් කැතයි මම වචනයක් තියෙනවා කියන්න හැව හැරපු ගැද්දි වගේ මම ඈ සංගරාජ හාමුදුරන්ගේ සම්පදාය නෙවෙයි ඒක නිකාය සම්ප්‍රදාය නිකාය හාමුදුරන්ගේ පරපුරනේ ඊට පස්සේ මම කිව්වේ කැමති මුනේ ඊට පස්සේ නිකාය හාමුදුරන්ගේ චරිත කතාව මම කියලා දුන්නාම මම ඇයි මේක කරන්නේ කොතනින්ද කාලේ මෙන්න දැන් මේ හැඩයට යනවා සමහර හාමුදුරන් අපි කියන දේ අහන්නේ නැති ගෝලයා මහත්ය කිව්ව මහනුවරේ ස්වාමීන් වහන්සේ එක එක කෙනාට එක එක ක්‍රම වේද නන්දෝපනන්ද නාග රාජා දමන කලේ මුගලන් ස්වාමීන් වහන්සේ නිසා ශරීර තාඳුරු නෙමෙයි කවුරු හරි ලවා වැඩේ කරනවා නම් එච්චරයි. හික්ක දසමංගල හාමුදුරුවෝ පාරුපණ වාදය කළා. කල්ලා කිව්වා අපි සියන්නේ කාය වුණත් බුදුහාමුදුරුවෝ කිව්ව විදියටයි පාරුපණේ කරන්නේ අපි දෙවුර පොරවනවා කිව්වා. අපි විද්‍යෝදේ සම්ප්‍රදාය කියලා ප්‍රශ්නපත්‍රයක් කරනවා අද තමයි පේපරේ තියෙන්නේ. මාලිගා කන්ද මැදපන්තිට තියෙන්නේ. ඒක අපි සම්ප්‍රදාය උගන්වනවා. අපි පිරිවෙන මගේ හිත මේ පිරිවෙනත් නයන්න ලියන්නේ කොහොමද දන්නේ? පුදුම වැඩක් ඒකේද මැරෙන්න ලෑස්ති ශිෂ්‍යෝ හික්කඩු සුමංගල හාමුදුරුවෝ අදත් අපේ ශිෂ්‍යෝ රූපයක් කාමරේ ගහගෙන ඉන්නවා ඒ රූප ගහ ගන්න කාමරේ උන්වහන්සේලාත් ඒ પરම්පරාවට අයයි කියලා මං අහව රාමංගනිකා පිටුම මොන නායක හාමුදුරුවෝ නම මොකද්ද කියලා අනේ දන්නේ නැහැ ඒ නිසා ස්වාමින් වහන්සේ මේව ගැන අපි දැනගන්න ඕනේ අර එක හාමුදුරුවෝ කෙනෙක්ව දෙවුර පොරවන්න බැ දාඩිය කියලා ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ ආනන්දේ ඉඳන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පයින් ගියා දෙවුර පොරවගෙන ගිහිල්ලා ඒකාංස කරලා පොරවගත්තා දාඩිය තැවරිච්ච සිවුරේ. ඒ සිවුරක් තියලා තියෙනවා ඒ සිවුර පොරවගෙන තමයි දේශනාව කරලා තියෙන්නේ.
එනිසා අපි ඒවට පොඩි කාලේ ඉඳන් හුරු වෙන්න ඕන නැත්නම් ඕවා හාමුදුරුව තවත් ටිකක් කාලෙ ගිහිල්ලා ඕකත් නැතුව අර කාසාව කන්ටකෝ දක්වා අපි යනවා එනිසා අපේ උරුමය අපේ අනන්‍යතාවය නිකාය ගෞරවය රැක ගන්න ඕනේ අපේ සම්ප්‍රදාය මොනවද කියලා ලොකු හාමුදුරුවරුත් කියලා දෙන්න ඕනේ ඒව අතිශයින් අත්‍යවශ්‍යයි ඔබ වහන්සේලා දන්නවද බුලත්ගම ධම්මාලංකාර සුමනති සාමුරුව කියන්නේ කවුද කියලා පත්තර හාමුදුරුව කියලා කියන්නේ මේ ගාල් මිනුවන් කොට පරමානන්ද පන්සලේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ තමයි පළවෙනි බෞද්ධ මුද්‍රණාලේ පටන් ගත්තා. ඒ නිසා මේ කතාතික ඔය ඇති දැන් කිව්වා. තව හුඟක් දේවල් කියන්න තියෙනවා. ලස්සන කතාත් තව තියෙනවා. කියන්න විදියක් නැහැ, වෙලාවක් නැහැ. මේ මොකක් හරි කළ ස්වාමීන් වහන්සේ ප්‍රයෝජනවත් වැඩක් කරන්න. අනිත් එක නායක හාමුදුරුවන්ටත් කියන්න ඕනේ මේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඒ දවස් මේක මේ ඊය ආපු අවුල. මං ආන්දර කරේ ඔබ වහන්සේ මොකද්ද කරන්නේ? ඒලවල් කරනවා. මං කයි ඒලවල් කරන්නේ? කැම්පස් යනවා. මං කයි කැම්පස් යනවා. බීඒ කරන්නේ. බීඒ කරන්නේ එම්ඒ කරන්නේ. එම්ඒ වෙයි එම්ෆිල් කරන්නේ. එම්ෆිල් කරන්නේ ඇයි PhD කරන්නේ. මම පර්මනන්ට් හෙඩ් ඩැමේජ් PhD. හරි? ආ PhD එක කරන ආචාර්ය උපාධි. ඇයි ආචාර්ය උපාධි කරන්නේ? ලෙක්චර් පෝස්ට් එකක් ගන්න. ඇයි ලෙක්චර් පෝස්ට් එකක් ගන්න? මම බුද්ධ සාසනේ නෑ. මම වචනයක් හරි ඉගෙන ගන්නේ බුද්ධ ශාසනය රකින්න. අපි ප්‍රාචීන විභාග කරන්නේ බුද්ධ ශාසනය වෙන්නේ රාජකීය පඬිත උපාධි ගත්ත හාමුදුරු නායක හඳුනන අවුරුදු පතා බිහි වෙනවා. නීවන පලානේ හාමුදුරන්ට උත්තර දෙන එක හාමුදුරු කෙනෙක් නැහැ. තවත් නම් තියෙනවා කියන්නේ. ඒවට උත්තර දෙන එක්කෙනෙ නැහැ. වැවුලන. තර්ක න්‍යාය උගන්වනවා, න්‍යාය බිඳුව උගන්වනවා. පඬිතු උපාධි. සමහර හාමුදුරුවෝත් එක වාද කරන්න බෑ අපේ අය. වැවුල බය වෙලා කටේ කළ නැහැ. එතකොට මොකටද අපි මේ ඉගෙන ගන්නේ? තර්ක ක්‍රමයක් දන්නා. මොකටද මේ පඬිතු උපාධිය? බුද්ධ ශාසනය රැකෙන්නේ නැත්තම්. බාලාවතාරය ඉගෙනගෙන කොත්තු ගහනවා සමහර කෝටල් වල, සමහර කාමු හිවුනල් වල. 138 බස් එකේ ඇමතිතුමනි මම නැක්කා දවසක් 10 හාමුදුරු කෙනෙක් මේ සිවුරු වල ටිකක් කඩනවා. ආ මාර්ගම් 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 මට විලිලජේ මම දැස්ස ගන්න සබහස. මොකද ඊළඟට මගේ ටිකට් එක කඩන්නේ. අපෝ මම දැක්ක නෑ මගේ දැස්ස. කඩවලල තේ පෙරනවා නම් ගිහින් මොකටද අපි කියන්නේ? පින ඉවරයි ස්වාමීන් වහන්සේ. සිවුරු ඉන්න පිනක් ඕන. මට ඒ පින නෑ. ඒ නිසා මට මහාන වෙන්න බෑ. ඇත්ත කතාව. පිනක් තියෙන්න ඕනේ පැවිද්දේ ඉන්න පින ඉවර වෙච්ච ගමන් පව පල දෙනවා. ඒ නිසා ඔබ වහන්සේ හරි වාසනාවන්තයි රටේ පාලකයා හිටන් රජතුමා හිටන් ඔබ වහන්සේට දන ගහලා වඳිනවා ඔබ වහන්සේට මහා බ්‍රහ්මයා සක්‍ර දෙවියෝ පවා වඳිනවා ඉතින් ආයි හේව එකේ ආයි මොකක්ද ඒ තත්ත රැක ගන්න ගිහියෙක් වෙච්ච මම මෙච්චර කැප කිරිල්ලක් කරන අය ඔබ වහන්සේට බැරි මට මේ රුදාවකට නෙමෙයි අදාළ කොළඹින් මං කිව්වේ විභාග වැඩක් දාලා මම මේ ආවේ ඒ නිසා මොකක් හරි වැඩක් කරන්න ශාසනයට ඔබ වහන්සේලා උදේ නැගිටලා ආසාවෙන් බත කරා මේ බලන්න මගේ මේ අත ලෙලි ගියා පෙරේද අතු ගාලා පිළිමෙන් වත්තම් මං අතු ගාලා මට කොසල් ලැබුණා මම අපි ගෙදරවත් වැඩක් කරන්නේ නැහැ ස්වාමී මම අරන් ඉඳලා අත ගෑවා මම ඊට පස්සේ රෙද්දක් ඔතාගෙන අතු ගෑවා මේ ලේන්සු ඔතාගෙන අතු ගෑවා තරින්නේ සමහරක් වෙලාවල් වලට මම දැකලා තියෙනවා ඒ දැන් සමහරකට අතු ගන්නවා කියන එක වදයක් කර ගන්නවා නේ ආශාවෙන් අතු ගන්නවා ආශාවෙන් පන්සල හදලා තියනවා ආශාවෙන් විහාර සුද්ධ කරනවා බුදු මැදල සුද්ධ කරනවා දුවිලි අස් කරන්න ඕනේ විහාර මන්දිරේ පිරිසුදු කරනවා පාත්‍ර හොදන්න ඕනේ අස් කරනවා ධර්මශාලාය වැඩ මම පන්සලකට ගිහින් ආව හාමුදුරනේ මේකේ හාමුදුරු කොච්චරක් ඉන්නවද මම විතරයි මම කෝ එකද හාමුදුරුනි කියන කට්ටිය නම් ඉන්නව 12ක් විතර පැවිද්දටින්නේ මම විතරයි. මම ඒකේ මහත්තයා දානශාලා වස් කරන්නේ මම දාන වලට යන්නේ මම පාංශු බූල වලට යන්නේ මම වත කරන්නේ මම විහාරේ යන්නේ මම පාංශු ඔක්කොටම යන්නේ මම. අරව ඉන්න උඩ තට්ටු වලට ඔබ ඔබ කියනවා. මම මොකද්ද මේ ඔබ ඔබ ඉන්නවා කියන්නේ? ෆෝන් එක ගහ ගහයි. තරහ ගිහින්. මම කියන කොළු පැටියෙන් නැද්ද මම අහන කරගන්න. මම ඒකත් ඔහොමම තමයි අහන කරගන්න. ඒ නිසා අලුතෙන් ඕන්නේ ඉන්න ටික අපට හොඳට නැති හදාගත්තු ස්වාමීන් වහන්සේ හරි වටිනවා කිසිම කෙනෙක් නරක නැහැ නරකයි කියන්න අපිට බෑ එක එක කෙනා එක එකේ වට දක්ෂ අර බත්තරමුලි සුබෝති හැඳුනවා
මේක කියලා ඉවර කරන්න. වත්තපුර පැත්තේ හාමුදුරු කෙනෙක් නායක හාමුදුරු කෙනෙක් දවසකට ගෝලිය තුන් නමක් එක්ක ආවා. ඇවිල්ලා කිව්වා මහත්තයා මෙන්න ගෝලිය තුන් දෙනා. ඔය හදලා දෙන්න ඕනේ. මම කො මම අවසර දුන්නා. මහත්තයා මේකට මෙලෝ වැඩක් බෑ කිව්වා. මම කිව්වා ඇයි ඒ? මූට පොතේ පතේ වැඩ බැරි වුණාට ගමේ මිනිහුගේ ටෙලිෆෝන් නම්බර මතකයි. මම කො බොහොම හොඳයි. මුන්වාසේ කෘත්‍ය අධිකාරී කරන්නේ. එතකොට හම් වැඩේ ඉවරයි. ඇයි? සම්බන්ධතා තියන් පන්සලේ වැඩ ලස්සන කරන්නු. ඔක්කොටම පඬිතු උපාධිය කරන්න බෑ. සමහරු බෝධි පූජාවට දක්ෂයි, සමහරු දානවල අනුගුත්තානෝදනාව කරන්න දක්ෂයි, සමහරු මේ කවි හදන්න දක්ෂයි, තවත් සමහරු පන්සලේ ඉලෙක්ට්‍රික් වැඩවලට දක්ෂයි. විවිධ දක්ෂතා තියෙනවනේ. චිත්‍රඳින්න දක්ෂාන්දරුන් චිත්‍රඳින්න අපිට මාපලගම විපුලසාරහන්දරු විතරයිනේ හිටියේ චිත්‍රඳින්න. දැන් කවුරුවත් නැහැ. එල්ලාවල හන්දරු විතරයි ඉන්නේ පුරා විද්‍යාව කවුරුවත් නැහැ. ඒ නිසා ඒවා හොඳට ඉගෙන ගන්න තැනකට එන්න බලන්න. මම ලියපු පොත් ටික මම පන්සලට දෙන්නම් ඔබ වහන්සේ ඒවා කියවලා බුද්ධ ශාසනයට මොකක් හරි වැඩක් කරන්න. මොකද මට අවුරුදු 80 වෙනකොට සමහර කාලයක ඔබ වහන්සේට අවුරුදු 30ක් 40ක් විතර වෙන්න පුළුවන්. එතකොටවත් අපිට බලන්න පුළුවන් නැත්නම් මේ යන විදියට ගියොත් තව අවුරුදු 10ක් යන්නේ පිරිවෙන් ටික වැහෙනවා. පිරිවෙන් ටික වැහෙනවාමයි මම ඉල්ලීමක් කළා ඇමතිතුමනි. දන්න ඔක්කොටම කිව්වා අපි රට හදන්න පටන් ගත්ත ගමන්නේ මේ ගෝතකරුණයක් කඩන් වැටුනේ කොරෝනා. ජනාධිපතිතුමා ලස්සනට වැඩේ පටන් ගත්තා අධ්‍යාපන යපිලිබඳව. ඔබ වහන්සේලා ගණිතය උගන්වනවද? ඔන්න බලන්න මං ඇහුවා පිළිවෙන් වලින් ඇයි භික්ෂුන් වහන්සේට ගණන් උගන්වන්නේ? ඇයි හාමුදුරුවෝ විද්‍යාව උගන්වන්නේ? බුරුමේ අධ්‍යාපන ක්‍රමය අරන් බලන්න ඕනේ. මිලි ලැජ්ජයි අපට. මගේ බුරුමේ අහනවා හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මෙහෙ පත්තාලේ උගන්වනවා. රත්ති 24 කියා ගන්න බෑ පඬිතු පදිය පාස. හේතුපච්චය ආරම්භන පච්චය අධිපති පච්චයෝ කියලා රත්ති 24 කියන්නේ නෑ. බුරුමේ ඉස්කෝලේ යන පොඩි එකා හිටන් කියන 80 ප්‍රශ්න. මං කිව්වා ඔය භූත අධ්‍යාපනයෙන් තමයි ශාසනය විනාශ වෙන්නේ. හාමුදුරුන්ට විශ්වවිද්‍යාල තහනම් කරන්න. කිසිම හාමුදුරු කෙනෙක් විශ්වවිද්‍යාල නැහැ. විශ්වවිද්‍යාල දෙකක් හදලා තියෙන්නේ අපිට බුද්ධ ශ්‍රාවකේ පාලි බලන්න. ඒ විශ්වවිද්‍යාල දෙක ඇතිහම මහා පිරිවෙන් දෙක තියෙන එකට පිරිවෙන් අධ්‍යාපනයමයි හොඳ. ඒ ලෙවල් ඕනෙම නැහැ. තරහ වෙන්න එපා කිව්වට කිරිපත් ගොඩ ඥානানন্দ හාමුදුරුවෝ ගෝලියෝ 850ක් හදලා තියෙනවා. 850ක් හදලා තියෙනවා. අපිට කිට්ටු කරන්න දෙයක් හිතන්නේ අපිට ගෝලියෝ 10ක් එක හැඩයකට හදන්න. ඔක්කොම ගෝලිය අවුරුදු 20ත් 40ත් අතර තරුණ හාමුදුරුවෝ. ඒ ලෙවල් කරලා කැම්පස් යන ළමයි මහාන වෙලා තියෙනවා. අපේ කැම්පස් යන හාමුදුරුවෝ දිනුවා. මේකට හේතුව මොකද්ද? අස්සද්දෝ හෝ ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාව ඇති කරවන්න ඕනේ පොඩි හාමුදුරුවෝ. දැන් මං ආපු ගමන්ම මේ වත්තේ මල් තියෙනවා දැක්කා. මම මොකද කළේ? වත්තේ තුනක් ගත්තා. පේරම මල් ටික කැඩුවා. ඇයි? කවදාවත් ධාතු පූජාවට ගෙදර ගියේ. දැන් මං එනකොට පාරවල් වල දැකලා මං කිව්වා මේ දකුණේ මිනිස්සු මහ භූත జాතියක් මමත් දකුණේ. මාතර මං කිව්වේ මං කිව්වා මේව මල් කඩලා පූජා කරන්නේ නැද්ද? මේව මල් කඩනවා කියන්නේ ෆෝන් එකෙන් ගෙල්ලොත් එක කතා කරලා. මේ මල් කඩලා පූජා කරන්නේ නැහැ. මං ඔන්න අපේ බෞද්ධයන්ගේ මල් රට්ටිය මෙච්චරයි. මල් තුනක් හතරක් කඩනවා. ඕක ගිහින් තියනවා. පහනක් පත්තු කරනවා. අර මේ පුංචි එවුන්ගේ අර සූප්ව වහන මේ කෝප්ප තියෙනවා වගේ චූටි කෝප්පයකට ටැං කෝප්පයක් තියෙනවා. වැන්ද සාදු කියලා එච්චරයි. මල් වට්ටි පිටින් කඩන්න පුළුවන් සාදුනා. මම උදේ මල් වට්ටි 6ක් කඩනවා පිච්ච මල් වට්ටි. පිරිවෙන් යන්න කලින්. විශ්වවිද්‍යාලය යන්න කලින්. ඒ නිසා මේ ශ්‍රද්ධාව ඇති කරවන්න ඕන පොඩි හාමුදුරුවෝ බුද්ධ වන්දනාව අනිවාර්යෙන් කරන්න ඕනේ දවසට 7-8 සැරේ හැරි කමන්නේ බුදුන් වඳින්න ඕන. ඉතින් වට විවිධ පැතිස් තියෙනවා. මේකත් කියලා ඉවර කරන් අන් දවසක්ද මම ඉතින් ඔහොම කියලා පන්සලක ගිහිල්ලා හාමුදුරුවෝ බුදුන් වැඳලා බලට උපදෙස් දෙන්නේ කවුද කියලා මමත් දැනුවා. ඉතින් එහෙම ඒවත් තියෙනවා. ඒ නිසා ගුරුවරුත් අනේ සත්පුරුෂ වෙන්න ඕන අපේ ශාසනය රකින්න නම්. ඊට වඩා අපි මෙදිහත් වෙලා එකට මේ ගමන යන්න ඕන. නැත්තම් කරන්න දෙපැත්තට අදින ඊට පස්සේ දමල ගහලා යනවා. ඒ නිසා අපි එහෙම කරමු. එහෙනම් මගේ මේ දේශනාව අවසන් කරනවා. මම පැයක් ගත්තා. පැය අවසන්. අපි වෙලාව කායි සම්බුණොත් ඔබ වහන්සේට මම තව කතා ටිකක් කියලා දෙන්නම්. අපි ඉදිරි කාලෙ දිසා නම් හලැස්සි කර ගන්න ඕනේ. ඒ වගේ වැඩ පිළිවෙලවල ශාසනය රකින්න කිසියම් වැඩක් කරන්න ඕනේ. එහෙනම් ඔබ වහන්සේලාටත් මේ දේශනා වසා සිටි ගිහි පිරිසටත් තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහගුණ බලයෙන් සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝම සාදුකාරයක් දෙන්න.